අයිබෝන් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා channel එකට අලුතෙන්ම මේ video එක නම් ඔයා ඉස්සෙල්ලාම බලන්නේ ඉතින් මගේ නම ධනංජී පද්මපෙරුම මම motherhood lifestyle සම්බන්ධයෙන් තමයි videos කරන්නේ මගේ pregnancy journey එක ඊට පස්සේ මගේ බබාලත් එක්ක මාසිකව කොයි විදිහටද වැඩ කටයුතු කරගත්තේ ඒගොල්ලන්ගේ developments මොනවාද ඒ වගේම sleep training ඊට පස්සේ solids and weaning ඊටමතරව cloth diapering ඔය වගේ විවිධ වැදගත් දෙමව්පියන් විදියට අපි කාටත් ප්‍රශ්න තියෙන ඒරියා සම්බන්ධයෙන් මම වීඩියෝස් රැසක් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් බලන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඔයාට මතක් කරනවා. ඉතින් එහෙනම් අද දවසෙත් අපේ cloth diapering සම්බන්ධයෙන් තියෙන playlist එකේ තවත් එක වීඩියෝ එකක් තමයි මේ ඔයගොල්ලන්ට මම අරගෙන එන්නේ. සමා වෙන්න ඕනේ මේ කරන්න වාඩි වුණ හැටියෙම කරන්ට් එක ගියා. ඉතින් දැන් තව පැයකම ආරක් යනවා කරන්ට් එක එනකන් ඉඳලා කරනවා කියලා හිතුවත් ඉතින් කාලේ අපරාධ නිසා මම හිතුවා කමක් නැහැ මේ තියෙන ලයිට් සෙටප් එකේම මේක කරනවා කියලා ඉතින් සමා වෙන්න ඕනේ ටිකක් අඳුරුයි අද ටිකක් ග්ලූමි ඩේ එකක් ඉතින් කොහොම හරි අපි වීඩියෝ එකට යමු එතන අඳුරු ගතිය වැඩි හින්දා මම පොඩක් සෙටප් එක වෙනස් කරා මගේ ලොකු දෝණි ඉන්නවා එළිය සෙල්ලම් කර කර මට එතකොට යවත් පේනවා චුටි දෝණි දැන් නිදි මේ වෙලාවේ එයා සාමාන්‍යයෙන් 12 පහ වෙනකොට නැප් ටයිම් එකකට යනවා කොහොම හරි ඉතින් කිව්වත් වගේම අද අරගෙන එන්නේ අපේ cloth diapering video playlist එකේ තවත් එක වැදගත් වීඩියෝ එකක් මේක මම වැදගත් කියලා කියන්නේ මේකයි අපිට අපි දැන් හරිම excited cloth diapers පාවිච්චි කරනවා මගේ videos බලලා ගොඩාක් දෙනෙක් cloth diapers වලට මාරු වෙලා තිබ්බා disposable diapers වලින් ඉතින් ඒක ඇත්තටම ගොඩක් සතුටට කාරණයක් ඒ වගේම හැමදාම වගේ අඩුම තරමේ එක්කෙනෙක් දෙන්නේ හරි cloth diapering සම්බන්ධයෙන් මොනා හෝ ප්‍රශ්නයක් මගෙන් අහනවා එක්ක Instagram හරහා එක්ක Facebook හරහා එහෙම නැත්නම් මගේ videos වලට comment කරලා ප්‍රශ්නයක් අහනවා ඉතින් cloth diapering කියන්නේ overall ගත්තම මේ දවස්වල දෙමව්පියන් අතරේ ටිකක් ප්‍රසිද්ධ මාතෘකාවක් මොකද disposable diapers වල මිල අධිකකම නිසා සහ ඉතින් දැන් පරිසර හිතකාමී වෙන්න ගොඩාක් අය උත්සාහ කරනවා පුළු පුළුවන් විදියට. ඉතින් ඒක හොඳ දෙයක්. වීඩියෝ එකේදී මම ඉස්සෙල්ලාම ඔයගලන්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්නම්. ඊට පස්සේ ඔයගලන්ට මම කොයි විදියටද cloth diapers strip කරේ ඒක මම වෙනම රෙකෝඩ් කරා. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ නිසා අන්තිම වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලාත් මතක් කරනවා. හොඳයි. ඉතින් අද cloth diapers වල ඔයගොල්ලෝ බලනවාද මොකද මේ stripping cloth diapers කියලා අපි කියන්නේ මොකක්ද මේක sterilize කරනවා කියලා කියන්නේ ඇයි මේක sterilize කරන්න අවශ්‍ය ඒ කියන්නේ විස බීජාණු හරණය කරන්න අවශ්‍ය ඇයි sanitize කරන්න ඕනේ ඇයි සමහර විට මම මේ කතා කරනකොටත් ඕගොල්ලන්ට මේ දේවල් ඔය cloth diapers use කරන අම්මා කෙනෙක් නම් අඩුම තරමේ දවල් වරුවට වෙන්න පුළුවන් එක්ක completely මම වගේ දවල්ට රැට ගමන් යනකොට හැමදේටම cloth diapers use කරන කෙනෙක් නම් ඔයාට පොඩ්ඩක් ටික දවසක් cloth diaper එක පාවිච්චි කර කර ඉන්නකොට ඔයාට තේරෙයි cloth diaper එක ටිකක් leak වෙන්න වගේ බලනවා දැන් leaks තිබ්බේ නෑ කලින් videos වල කියපු කාරණා සියල්ලම බලලා තියෙනවා හොඳට හොදලා තියෙනවා absorbent quality එක දැන් වැඩි හැබැයි ටික කාලයක් අඩුම තරමේ මාසයකම ආරක් වගේ පාවිච්චි කරගෙන යනකොට අනේ leaks වෙවි තිබ්බේ නැති ඕන diaper එක ඕන දැන් ටිකක් leak වෙනවා දෙවැනි එක cloth diaper එක ගැලෙවුවාම බබාගෙන් හරිම අමුතු දරා ගන්න බැරි සැර ස්මෙල් එකක් එනවා ටිකක් වා නහය ලං කරලා බැලුවොත් ඒක ඇත්තටම එකපාරට මේ ආග්‍රහණය කරලා බැලුවොත් ඒක හරි අමාරුයි ඒ මේකට අපි කියනවා ඇමෝනියා බිල්ඩ් අප් එක කියලා මේක වෙන්නේ දැන් අපි ලික්විඩ් වොෂ් හරි මොන හරි ඩිටර්ජන්ට් එකක් පාවිච්චි කරලානේ අපි අපේ cloth diapers හොදන්නේ එතකොට මේ ඩිටර්ජන්ට් වල පොඩි තරම් හරි අඩු තරමේ 5% 10% හෝ රෙසිඩියු එක ඉතිරියක් මොනා හරි මේ cloth මේක රෙද්දක් නේ එතකොට මේකේ රැඳිලා තියෙන්න පුළුවන් මෙන්න මේ අපි ඒ ඩිටර්ජන්ට් සහ බබාගේ යූරින් විශේෂයෙන්ම යූරින් මේ දෙක එකට එකතු වුණාම මේ ඇමෝනියා ස්මෙල් එක බිල්ඩ් අප් වෙනවා මේක ටිකක් අර ඕගොල්ලෝ ටිකක් සලෝන් එකකට එහෙම යන කෙනෙක් නම් කොණ්ඩේ හෙයා කලර් එකක් හෙයා ඩයි එකක් කරන කෙනෙක් නම් මේ ඔය කියනවා වගේ සැර සුවඳක් එන්නේ හෙයා ඩයි වල කලර් වල තියෙන හෙයා කලර් වල තියෙන මේ ඇමෝනියා සැර හරිද ඕක දෙවෙනි කාරණේ තුන්වෙනි කාරණේ තමයි බබාට දැන් හොඳට සෝදලා වේලගත්ත ඩයිපර් එක ඔයා ඇඳලා මෙයා මේක චූ දාන්න ගත්තහමත්
ඔන්න ඔයාට ඒ සුවඳ සැර සුවඳ එනවා. ඉතින් ඔයා හිතනවා අයියෝ මේක ඉක්මනට චේන්ජ් කරන්න වෙනව නේද කියලා. හතරවෙනි කාරණය ඔයාගේ බබාට කිසිම රෑෂස් මුකුත් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හොඳට disposable diapers වල එහෙම තිබ්බෙත් නැහැ, cloth diapers වල එහෙම තිබ්බෙත් නැහැ. ඔන්න එකපාරට ඔයාට ටිකක් තේරෙනවා බබාගේ skin එක ටිකක් rashes එන්න ගන්නවා, එක්කෝ ටිකක් රතු වෙලා තියෙනවා, හරි මොනා හරි වෙනසක්. ඔන්න ඔය මම කියපු කාරණා හතරෙන් එකක් ඔයාට දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා මේ කාරණා නොදැනුණත් අනිවාර්යයෙන්ම ඔයා cloth diapers රෙදි වලින් මසන ලද අපි නැවත නැවත පාවිච්චියට ගන්න cloth diapers ටික අනිවාර්යයෙන්ම sterilize කර යුතුමයි, sanitize කර යුතුමයි. එහෙම නැත්නම් අපි මේකට කියනවා stripping cloth diapers කියලා. අඩුම තරමේ මේ stripping cloth diapers එහෙම නැත්නම් sterilize කරන එක every 30 days. ඒ කියන්නේ සෑම දවස් 30කට සැරයක්. ඒ කියන්නේ මාසෙකට සැරයක්වත්. දැන් අපි lots හොදනවනේ. දැන් මම සාමාන්‍යයෙන් every 3 days වගේ කොහොමත් මට lot එකක් එකතු වෙනවා. ඉතින් මම හොදනවා. හොදන්නේ කොහොමද කියන එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මෙතන link කරනවා ඔයගලන්ට. playlist එකට ගියොත් ඔය සේරම videos ටික බලා ගන්න පුළුවන්. ඉතින් every 30 days at least ඔයා ඔයාගේ cloth diapers ටික අනිවාර්යයෙන්ම strip කරන්න ඕනෙමයි. හරිද? ඉතින් ඔය කාරණාවල් ටික තමයි අපි ඇයි මේ stripping වැදගත් වෙන්නේ. එතකොට අර මම කලින් mention කරපු ප්‍රශ්න ටික ඔයාට අඩු කරගන්න, අවම කරගන්න පුළුවන්. විශේෂයෙන් leaks කියන එක නම් ඇත්තටම ගොඩක් control කරගන්න පුළුවන්. ඉතින් ammonia build up වෙන එක ඔයා පාවිච්චි කරන detergent එක අනුව, ඔයා ඒක සෝදන ක්‍රමය අනුව, ඔයා අතින්ද සෝදන්නේ, washing machine එකේද හොදන්නේ, ඔයා soak කරලා තියනවද, ඔය ඔය කාරණාවල් මත ඒක depend වෙනවා. ඉතින් මම පාවිච්චි කරන detergent මොනවද, ක්‍රමය මොනවද, මේක natural method එකක්. ඉතින් මම පාවිච්චි කරන මේ stripping, මම පාවිච්චි කරන stripping method එක natural method එකක්. මම ඒක ඇත්තටම අත්හදා බලන්න තමයි පාවිච්චි කරේ. මම මේ ගැන foreign countries වල කළාද, විශේෂයෙන් USA වගේ රටවල් වල කළා තියෙන videos ගොඩාක් බැලුවා. ඉතින් සමහර අමුද්‍රව්‍ය අපිට ලංකාවේ නැහැ, ස්පෙෂලි අපි හිතුවොත් white vinegar. white vinegar කියන්නේ chemically හරි ගසපු vinegar. අපි ඔය පාවිච්චි කරන කෑම වලට දාන විනාකිරි නෙමෙයි, coconut vinegar නෙමෙයි, ඒ කියන්නේ පොල් විනාකිරි නෙවෙයි. ඉතින් white vinegar කියන්නේ chemically හරි ගස්සපු එකක්. ඉතින් white vinegar වගේ දේවල් ලංකාවේ ගන්න නැහැ. එතකොට ඒ වෙනුවට අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන්? ඉතින් ඕක මම ටිකක් හොයලා බැලුවාම, videos බැලුවාම මම තෝරගත්ත දෙක තමයි dishwash එකක් සහ ඒ කියන්නේ දැන් පිටරටවල් වල නම් මේකෙදි පාවිච්චි කරන්නේ, මම මෙතන image එකක් දාන Dawn කියලා තියෙනවා dishwash එකක්. මේක අපේ ඔය Vim dishwash ඒ වගේ දෙයක්. ඉතින් නමුත් මම ටිකක් මට හැති ගැස්මක් ආවා Vim වගේ දෙයක් සැරවෙයි නේද පාවිච්චි කරන්න කියන එක. ඉතින් ඒ හින්දා මම bottle wash kids joy ලගේම bottle wash liquid එක තමයි මම මේ සඳහා පාවිච්චි කරන්නේ. ඊට අමතරව baking soda, natural baking soda පාවිච්චි කරනවා. උණු වතුර ওই ටික තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම දැන් මාස 4කට වැඩි ඉඳන් මම cloth diapers පාවිච්චි කරනවා, ඒ වගේම strip කරලා තියෙනවා. ඉතින් ගැන ඒ සම්බන්ධයෙන් මට දැනට ගැටලු මතුවෙලා නැහැ. එකම දේ මම දැන් මේ වීඩියෝ එකේදී ඔයගලන්ට පෙන්නනකොට ඔයාලට තේරෙයි මම බොහොම ටිකයි baking soda දාන්නේ. නමුත් ඔයාගේ bulk එකේ හැටියට ඔයා හොදන්නේ 10 pieces ද 20 pieces ද ඒ අනුව baking soda ටිකක් වැඩිපුර දැම්ම කියලා හානියක් වෙන්නේ නැහැ. ඊට අමතරව ඔයගලන්ට පුළුවන් මේකට essential oil එකක්. මං ගාව essential oil ඇත්තටම මේ lime lemon based එකක් මුකුත් නැහැ. මං ගාව තියෙන peppermint වගේ දේවල්. ඉතින් මම හිත දැම්මේ නැහැ. ඉතින් essential oil එකක් මොන හරි ගන්න හැකියාව තියෙනවා නම් lime lemon වගේ දෙයක්. ඒතර අර සුවඳ හොඳ හින්දා එහෙම බින්දු කිහිපයක් ඔයගලන්ට එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඔය විදියට තමයි stripping කරන්නේ. ඉතින් දැන් මම කතා කරන එක නතර කළා. ඕගොල්ලන්ට කොයි විදියටද මම ඒක කරන්නේ කියලා මෙතන වීඩියෝ එකක් ඕගොල්ලන්ට attach කරන්නම්. මම පළවෙනි වතාවටම මගේ cloth diapers ටික strip කරපු දවසේ මම මේ විදියටම record කරා. ඉතින් එතකොට ඕගොල්ලන්ට සමහරට අඩුපාඩු පෙනෙයි. මම ඒක මගේ මේ introduction එකෙන් පස්සේ ඕගොල්ලන්ට attach කරන්නම්. නමුත් එකම වෙනස මම දැන් ටිකක් වැඩිපුර baking soda පාවිච්චි කරනවා. මොකද මම පළවෙනිම දවසේ දැම්මේ බොහොම ටිකයි. ඉතින් ඒක effective මදි කියලා හිතුණා. මොකද lot එකක් හොදනකොට. ඉතින් ඔයාලා හොදන කෑලි ප්‍රමාණය අනුව ඔයගලන්ට baking soda
අතට අපි සාමාන්‍ය දන්නවනේ අතට කොච්චරද දාන්න කියලා. ඉතින් එහෙම දාලා එක පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන දැන් මම වොෂින් මැෂින් එකේ දෙපාරක් පෝදගත්ත ෆ්ලෝර් ඩයපර්ස් ටික. මෙතන මම වොටර් එකක් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ බේබි බොටල් වොෂ් එක තමයි මම මේ ඩිෂ් සෝප් එක විදියට යූස් කරන්නේ. අපි බලමු ඒක කොහොමද ඉෆෙක්ටිව්ද කියලා. ඊට අමතරව මගේ අතේ බේකින් සෝඩා තියෙනවා. මේ ටේබල් ස්පූන් එකක් විතර දාන්න. ඉස්සෙල්ලාම බේකින් සෝඩා දාපු හින්දා මම අත දාන්නේ නැහැ. ඊට පස්සේ මේකට වයිට් විනිගර් ලංකාවේ තින් නැහැ. මම මේ අද පෝස්ට් එකකුත් දැම්මා. මේකට සාමාන්‍ය විනාකිරි පාවිච්චි කරන්න පුළුවන් ද කියලා. ඉතින් මම හිතන්නේ නැහැ එහෙම පුළුවන් කියන එක. essential oil උත් මංගාව lemon වගේ එහෙම දෙයක් නෑ මංගව peppermint තියෙන ඉතින් මේක පාවිච්චි කරන්නෙත් නෑ මේක ඉතින් අද දවස මෙහෙම තියලා හෙට මේ තමයි හොදලා ගන්නෙ දැන් මේ මම වතුර මිරිකනවානේ දැන් මට අර ඇමෝනියා ඒ සුවඳ දැන් මේකෙන් එනවා ඒ කියන්නේ මේ තිබ්බ මොනවා හරි ඒව දැන් සෝක් වෙනවා මේව වෙනවා කියන එක අම්මට ඊට පස්සේ තියෙන්නේ අපෝ වොෂින් මැෂින් දාලා සෝදන්න මේ වතුර පාටත් වෙනස් කරලා ග්ලව් එකක් දාගෙන කරනවා නම් හොඳයි මේ මේ බාත්รูම් ග්ලව් එක එන්නේ ඔය විදිහට තමයි මම ස්ට්‍රිපින් කරන්නේ මගේ ක්ලෝ ඩයිපර්ස් මුකුත්ම වෙනසක් නැහැ අර මං කෝ විදිහට බේකින් සෝඩා ටිකක් වැඩිපුර මම පාවිච්චි කරනවා සහ උණු වතුර ටිකක් වැඩිපුර මම එකතු කර ගන්නවා සමහර වෙලාවට මට හිතුණොත් දෙපාරක් තුන් පාරක් හොදන්න ඕනේ කියලා ස්ට්‍රිප් කරාට පස්සේ මම වොෂින් මැෂින් එකේ එක්ස්ට්‍රා තව එක්ස්ට්‍රා වතාවක් හොද ගන්නවා මට අර ස්මෙල් එක තාම තියෙනවා කියලා දැනුණොත්
මොකද ක්ලෝත් ඩයිපර්ස් හොදන්න තමයි ඒකේ තියෙන ඇබ්සෝර්බන්ට් ක්වොලිටි එක වැඩි වෙන්නේ මම ඒක නිතරම කියනවා ඉතින් ඒක හේදුව කියලා මුකුත් ඒකට හානියක් වෙන්නේ නැහැ හොඳයි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ඉතින් ක්ලෝත් ඩයිපර්ස් සම්බන්ධයෙන් මම තවත් වීඩියෝ එකක් ඔයගලන්ට ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ වීඩියෝ එක ටිකක් විශේෂයි මොකද මේකෙදි මම ලෝකල් මැනිෆැක්චරර් කෙනෙක් ගැන ඔයගලොත් එක්ක ෂෙයා කරනවා ඩීටේල්ස් මම Instagram follow කරනවා නම් මම ඔල්රෙඩි මගේ Instagram stories වල මේ ලෝකල් මැනිෆැක්චරර් සම්බන්ධයෙන් ඔයගලන්ට stories කීපයක් ෂෙයා කරලා තියෙනවා මේක ඇත්තටම ඔයගලෝ ද ලංකන් මම කියන Instagram profile එක ෂෙයා කර follow කරනවා නම් ඔයගොල්ලෝ දැනටම දන්නවා ඉතින් එතකොට ඒ local manufacturer ගෙන් මම දැනට එක claw diaper එකක් order කරලා තියෙනවා එක claw diaper එකක් සහ එක insert එකක් ඒක මගේ අතට තාම ලැබිලා නැහැ ඉතින් ඒක ලැබුණාම මම ඔයගලන්ට ඒක සම්බන්ධයෙන් උත් review එකක් අරගෙන එන්නම් මොකද අතරම compare කරලා බලුවම ඒක ගොඩාක් ලාභයි රුපියල් 590ක් වගේ වෙන්නේ එක piece එකක් ඉතින් තැන් ටිකක් ගණන්නේ අනිත් දේවල් ඉතින් ඒ වීඩියෝ එක මම පුළුවන් තරම් ඉක්මනට ඔයගලන්ට දාන්නම් ඒකත් බලන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මොකද මේක අනිවාර්යෙන්ම වැදගත් කරුණක් මේක කළ යුතුම දෙයක් every 30 days ඔයා ඔයාගේ ක්ලෝ ඩයිපර්ස් ටික ස්ට්‍රිප් කරන්න ඕනේ නැත්නම් ඒකේ විස බීජ බිල්ඩ් වෙනවා ඊට පස්සේ රෙසිඩියු බිල්ඩ් වෙනවා ඊට පස්සේ බබාගේ යූරින් බිල්ඩ් වෙනවා මොකද සාමාන්‍ය සේදීමකින් ඒ දේවල් අපිට අයින් කරන්න අමාරුයි ඉතින් ඒ හින්දා හොඳට සෝක් වෙන්න තියලා ඒවා අයින් කර ගැනීම ගොඩක් වැදගත් ඉතින් මේවා හයිජීන් වලට ඩිරෙක්ට් බබාගේ හෙල්ත් ඇන් හයිජීන් වලට ඩිරෙක්ට් බලපාන දේවල්. ඉතින් ඒ හින්දා මේක ඔයා පුරුද්දක් විදියට ඇති කරගන්න ඕනේ. ටිකක් ලොකු වැඩක් තමයි. නමුත් මේක කරන්න ප්‍රැක්ටිස් කරන්න it's very easy. හොඳයි. ඉතින් මම ඔයගලන්ට සුබපතන ඔයගල ක්ලෝ ඩයිපර්ස් යූස් කරන්න පටන් අරගෙන නම් ඉන්නේ. තාමත් පටන් අරගෙන නැත්තම් ක්ලෝ ඩයිපර්ස් යූස් කරන්න මම ගොඩක් ආදරෙන් ඔයගලන්ගෙන් ඉල්ලනවා. එකක් හරි පාවිච්චි කරලා බලන්න. ඒක හරිම සුන්දර ජර්නි එකක්. ඉතින් හොඳයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරේ.